රුවන් සරණයි අපේ දුවර පුතාල හැමෝටම අද දවසේ අපි කතා කරන්න බලාපොරොත් වෙන්න පුතේ දහවන ශ්‍රේණයේ බුද්ධ ධර්මය දහතුන් වන පාඩම ඇති තතු කියන තිලකුණු දහම මොකද පුොතේ පාඩම ඇති තතු කියන තිලකුණු දහම එනම් මොකද මේ පාඩම් මාතෘකාවේ අර්ථය ඔව ඇත්ත ඇති හැටියෙන් කියලා දෙන ්‍රරිලක්ෂණ දහම කියන කයි මේ කියන්නේ. මොකද බතත් රිලක්ෂණය කියල කියන්නේ අනිත්‍ය දුක්ක අනාත්මය මත්නතං අනිත්‍ය ලක්ෂණය දුක්ක ලක්ෂණය සහ අනාත්ම ලක්ෂණය කියන මෙන් මේ තුන තමයි ත්‍රලක්ෂණය කියලා කියන්නේ. මෙ තිලක්ෂණය ලෝකයේ පවතින, බෞතික සහ ෞතික සියලෝම සංස්කාරයන්ට ආවේනික වූ පොදු ධර්මතාවයක්. තේරුණානේද එනිසා බුදුකෙනෙකු ලොව පහළ වනත් නැතත් මේ තිලක්ෂණය ලෝකයේ පවතිනවා. තවට බුදුරජාණන් වහන්සේ නමක් පහළවීම තුළින් සිදුවෙන්නේ මේ තිලක්ෂණය පිළිබඳ අවබෝධයක්, ජනතාවට ලබාදීමයි තේරුණානේද හරි. එනම් අපි දැ මේ අනිත්‍ය දුක් අනාත්ම කියන ලක්ෂණ තුනේ පළමු ලක්ෂණය මොකදද පළමු ක්ණය අනිත්‍ය ලක්ෂණය ගැන පිරිසල කතා කළ බලමු. මේ අනිත්‍ය ලක්ෂණය කියන්නේ මොකක්ද ඕ ස්තිරණ හැ කියන එකයි. ඒ කියන්න පොතේ උදේට පායන සූර්යා හවසට බැහැලයනවා උදේට පිපින මල හවසට පරවෙනවා ඒවාගේ තමයි අද එපදොන පුංචි දරුවා කෙමෙන් කෙමෙන් වර්ධනය වෙලා ළමයෙකු තරුණයකු වැඩිහිටියෙකු බවට පත් වෙලා වියපත්භාවට වය ුරුද්ධතාවයට පත්වෙනවා තෙරුණානේද හරි ඒ විතරද නෑ තවමනවද අුතෙන් ඕගොල්ල ස්කෝල යන්න ස්කෝල වාරට ගන්නවා අලුතෙෙන් බෑග්ගිකාත්. මේ කත්තු බෑගික හැමදාම එක විදිහර තියෙනවද. නෑ ඔගොල්ල පන්තිකාමරේ ලස්සනට තියන්න ගන්නවා මල් පෝච්චියයක් ඒ මල්පෝච්චි හැමදා මේ විදිහර තියෙනවද. න ටිකදසක් යන ගොට දූවිලි බැඳෙනවා විනාස වෙලා යනවා. එහනම් අපි ඉතා මාසාවෙන් ගත්තු ඇඳුම් පැලදුම් මේ සිියල්ලමත් මේ විදියට විනාස වෙලා වෙනස් වෙලා යනවා තේරුණා නේද හරි ඒවා කැඩිලා බිඳිලා යනවා එනං ස්තිරයිද නැහැ ඒ හැමදාම තිය තියෙනවද නැහැ මෙන් මේ වෙනස් වෙනය එක තමයි කියලා කියන්නේ වෙනස් වෙනකර තමයි ස්තර්තාවයක් නොමැ තියක තමයි අනිත්‍යතාවය කියලා කියන්නේ පැහැදිලී නේද හරි. පස් මෙන්න මේ අනිත්‍යතාවය හෙවත් වෙනස්වීම අස්තිර බව නිසා සෑම දෙයක්ම නැතිවීමේ ස්වභාවෙන් යුක්තයි කියලා කියලා නැතිවීම විනාසවීමේ ස්භාවෙන් යුක්තයි එතකොට අපි කිව්වා බෞතිකා භෞතික සියලුම දේවල් විනාස වෙනවා කියලා අපි බෞතික දේවල් වසියෙන් අපිට තියනවා මොකක්ද අපේ ශරීරය නේද සරීරයේ තියෙනවා මේ සරීරය විනාස වෙනවදර ඇදද විනාස වෙනවා මේ ශරීරයේ නිර්මාණය වර තියනෙ කොමද පුතේ ප්‍රධාන කරනු දෙකක් තියෙනවා ඒ මොකක්ද නාමය සහ රෝපය කියලා කොටස් දෙකක් තියෙනවා මේ නාම රෝප නැවත කොටස් පහට බෙදෙනවා නාම රූප කොටස් කියකට බදෙනවාද කොටස් පහකට බෙදෙනවා ඔන්න පළවෙනියට තියෙනෙ කොට කරුණු දෙකයි ඒ කරුණු දෙක ඊළඟට කරුණු පහකට බෙදෙනවා අපි බලමු කොහොමද කියලා රූප කියන එක එකක් වසයෙන් බෙදෙනවා රූප එකයි ඔක දි කියෙන රූප කලාප කියලා රූප කලාප එකයි ඊළඟට නාමය හතරකට බෙදෙනවා මොනවාද මේ ර නාේ බදෙන කොටස් හතර රෝප කියලා එකයි එක රෝපය නාමය බෙදෙනවා වේදනා ස්ඥා සංකාර විඤ්ඥාන කියලා මොකදද වේදනා සං්ඥා සංකාර විඤ්ඥාන එනම් මේමට කියන ොමොහ කියරද පංචස්කන්දය දැ අප දුවලපු තලා ඉහවොත් පංචස්කන්දය කොටස් කියකට බෙදීද කොටස් කියකටද දෙකයි. නවද කොටස් දෙක නාමසා රෝප නාම කියීයද හතරයි රූපකීයද එකයි දැන් තේරුුණා නේද හරි එනම් මෙන්න මේ රූපය වේදනාව සංඥාව සංස්කාරය විඥ්ඥානය කියන මෙන්න මේ අස්තිර වූසිියලු වස්තූන් උපමා කරලා තියෙන මෙන්න මේ විදිට පොති ඔගොලු අහල ඇති ඔගොළු දන්නව ඇති උපමා කල්ල තියෙනවා බුදුරජාණන් වහන්සේ පෙනපිඩකට රෝපය පෙනපිඩකට උපමා කල්ල තියෙනවා වේදනාව හෙවත් විදීම දිය බුබුලකට සමාන කරලා තියෙනවා සංඥාව හෙවත් හඳුනා ගැනීම මිරිගුවකට හෙවත් මාාවකට උපමා කල්ල තියෙනවා මිරිගුව කියන්නේ පොතයෝගොළ දැකළ ඇති විශාල වසින් අව්ව පාල තියෙනකොට අපි තාරපාරය වාහනයගින් යනකට අපි දුර ඇත වතුර පිරිල තියෙනවා වගේ. දිරිසි දිලිසි පේනවනේද අන්නඒකට එකන්නේ මිරුග්ුව කියලා එනම් එක කවදාවකත් ඇත්ත වෙන්නේ එන්න එන්න දුරට යනවා. සංස්කාරහෙවත් රැස්කිරීම සංස්කාරහෙවත් රැස්කිරීම අරටුවක් නැති කෙල් ගහකට සවාන කරලා තියෙනවා. ගයි අරටුවක් නෑන ේද කේල් ගහි අරටුවක් නැහැ ඉනිසා කේල් අරටුවක් න එහල් ගහකට සමාන කරලා තියනවා. වි්ඥානයෙවත් හිත දැනුන් තේරුන්ති නහිතටන හිත මායාාවක් වගේ කියලා කියනවා. මෙන්න මේ විදියට කොටස් කරුණු පහකට බෙදල තියනවා පුේ ගාතාවක සඳහන්න මෙන්න මෙහෙම පේන පණඩු පැමං රෝපන්, වේදනාබු්බුලූපෙම මරීචිකූපෙමා සං්ඥා සංකාරාකදලූපෙමා මායුපමං්්‍ය වි්ඥානන් දසිනාදිච්ච බන්දුුනා අරකිව්ව තේරුම් පහේ ගාථාව තමයි මේ කියන්නේ. අපි ඊළඟට බලමු ගොල් හල න පුංචි ගීත කාණ්ඩයක් තියෙනවා මොකදද වෙනස්වීම ගැන කියන අහල තියෙනවනේ සුළගේ ලෙලනා මලසේ දගපා අප පාසල් ගිය කාලයේ යාලුවෝ අද නැත වෙන අය එහි ඇත කාලය මැව් වෙනසක අරුමේ එනම් අපි වෙනස් වෙනවා කියන්නේ මෙනම එකයි සිතුදේ නොම වෙයි නොසිතුදයම වෙයි තමයි මේ ලෝකස භාවය ඒ තමයි මේ අනිත්‍ය කියනගින් කියල දෙන්නේ ඊළඟ ලක්ෂණය තමයි පපුතේ ම ගද දුක්ක ලක්ෂණය මකක් දීළඟ ලක්ෂණය දුක්කලක්ෂණය මේක සඳහන් වෙනව යමක් අනිත්‍යද යද නිච්චන් තන් දුක්කන් කියයි කියන්නේ යමක් අනිත්‍යද ඒ දුකයි එනම් මොකදද මේ දුක කියලා කියන්නේ මොකදතේ දුක කියන්නේ ඔව දු දුක කියලා කියන්නේ අපේ සිතර දැරන වේද නාවනේද දුක්සාහගත බව ඉට පස් ජීවිතය ලස්සන ප්‍රියමනාප දේවල් නැතිවෙන එක සරීරාග නැතිවෙන එකං එහෙන් නැතික ඇස් ප නැතික නේද මේ දුක ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනාව දම්සක් පැවතුම් සූත්‍රයේ කොම දේශනා කරන්නේ ජාතිපි දුක්කා ජරාපි දුක්කා ව්‍යාදිිදුක්කෝ මරණම්පි දුක්කං පියෙහි විප්පයෝගෝ දුක්කු අපියෙහි සම්පයෝගෝදුක්කෝ යංකිච්චං නලබති සම්පි දුක්කං සංකිත්්‍යේන පංචුපාදානක් කන්දාා දුක්කා හොම තමයි කියන්නේ අපි මේ සිංහල අර්ථය බලමු පළමණක තමයි ජාතිපිදුක්කෝ මකද ඉපදීම දුකයි ජරාි දුක්ක මොකදද මාළුවීම දුකයි ව්‍යාදිිපි දුක්ක ලෙඩවීම දුකයි මරනම්පි දුක්ක මරණය දුකයි පියෙහි විපයෝග දුක්ක ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි අපිඒෙහි සම්පයෝග දුක්ක අප්‍රියයන්හා එක්වීම දුකයි යංකිච්චාන් නලබති තම්පි දුක්කා මා කැමති වූ යම් කිසි දෙයක් ඇත්නම් ඒ නොලැබීම දුකයි සංකිත්තේන පංච උපාධාන කන්දාා දුක්කා සංශික්ත වශයෙන් ගත්තත් රෝපවේදනා සංඥා සංකාර විඤ්ඥාන චක්කු සෝත ගාන ජව්වා කාය මෙන මේ සියලුම විඤ්ඥානයන් පංච විඤ්ඥානයම දුකයි පංචස්කන්දේම දුකයි පස් අරෝපවේදනා සඥා සංකාර විඤ්ඥාන කෙන මෙන්නේ පංචස් කන්දේම දුකයි සංශිතත වසයෙන් ගත්තොත් කියතමයි බුදු හාමුදුරුවමේ දම්සක් පැවතුම් සූත්‍රයේ දේශනා කරන්නේ එනන් අපේ දුවල පුතා ලගින් හෝත් දම්සක් පැවතුම් සෝත්‍රයට අනුව දුක ආකාර කියයද කියලා ඔගොලොන්ට පුතේලියන්න්න පුළුවන්වෙන්න ඕනේ ආකාර කියද අටයි කියලි අන්න පුළුවන් වෙන්න න මොනොද ආකාරාට ඔව අරමමකි ව ඉපදීම දුකයි ඒ ආකාරට තමයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ දුක් දුක එහි ස්වභාවය දුක්කෙහි ස්වභාවය ආකාර තුනකට පෙන්නනා පුතේ.ඒ තමයි දුක්ක දුක්ක විපරිනාම කස්කර් දුක්ක දුක්ක කියලා කියන්නේ සාමාන්‍ය විපරිනාාම දුක්ක කියන්නේ වෙනස් වීම නමති ක ඉට පස්සේ සංකාර දුක්ක කියන්නේ සංස්කාරය නෙමැති දුක. <Sess> ො විදිහර බුදුරජාන්හන්සේ දේශනා කරනවා එනං සියලුම දෙනා මේ දුකට කැමතිද දුක පිළිකුල් කරනවද පුතේ දුක පිළිකුල් කරනවා නේද හැමෝම මොනට කැමති දුක් විඳන්න ද සැප විඳන්නද ඕ සැප විදින්න කැමතිේ මේ දල පුතාලා කැමතින වරද සැප විදින්න නේද සාතුටිං ඉන්න එනං මෙට දුක කියන එකට සැප අභි බවල දුකයනවා කියන්නේ සැපක් තියෙනවද ඊට වඩා වැඩි වන දුකක් අපිට තියෙනවා එනිසා මේ දුක කියන එක ඇතිවීමේ දී ධනවත්කම බලවත්කම උගත්කාම බුද්ධිමත්කාම ඉට පස්ස උසස් බව පහත් බව නද දුගී බව මේ කිසිවක් අයිතිවෙන්නේ නෑ මේ දුකට සමස්තහැමෝටම මේ දුක විඳින්න සිද්ධ වෙනවා ඒඇයිහෙම බැ සිද්ධ වෙන්නේ. ඔවු මෙන්න මේ පංචාස්කාන්දයත්ක අපි බැඳිලා ඉන්න නිසා. අපි තන්හාාවෙන් යුක්ත නිසා අපි ආසාඉන්න ලස්සනට ඉන්න නේද. එනිසා මේ පංචාස්කන්දය සමග තියෙන බැඳීම වැඩිවෙන තරමට අපේ දුක වැඩි වෙනවා පතේ. එනම් අපි දුක අඩුකරන්න නම්මකද කරන්න තියෙන්නේ. පංචාස්කන්දය සමඟ තියෙන? බැදීම අඩු කරන්න ඕන දුක අඩු කරන්න නම් පැහැදිලි නේද හරි අප ඊළඟට බලමකුයි ඊරග ලක්ෂණය මොකදද ඕ මෙන්න මොකදද ලක්ෂණය අනාත්ම ලක්ෂණය අනාත්ම ලක්ෂණය අනාත්ම කියන්නේ මකදපුතේ අනාත්ම කියන්නේ මමය මාගේය මාගේ ආත්මය කියන මෙ මේ සංකල්පය අපේ හදවත් තුළ තියෙනවනන් ඒකට තමයි පුතේ කියන්නේ අනාත්මය කියලා අපි හිතනවා මේ මේක මගේ ද අපිම පාටපෙට්ටිය කියලා පැන්සල කියලා ඇඳුම කියලා මේක මගේ ඇඳුම මේක ඇන්දර්පසයා මංවාගේ මේක ගේ ආත් මේ වෙර යන්න මගේ ජීවිතය කොටසක් වෙර තියෙන්නේ. එහෙම කියලා අල්ලගත්තොත් මොකද වෙන්නේ. දුකායිද සතුටයිද දුකයි ඒ නිසා ෙනම් ඒහම කිසිවක් තමන්ගේ කියර දෙයක් ඉතුර වෙලා තියනවද නැහැපු තිෙනම් මමය කිය දෙයක් නෑ මාගේය කිය දෙයක් නෑ මාගේ ආත්මය කියර දෙයක් ඇත්තේ නැහැ ඒ කියන්නේ? සංසාරය නොකැඩී නොසින්දී නොවෙනස්ව ඒකාකාරීව ගමන් කරන සත්වයෙක් හෝ පුද්ගලයෙක් දෙයක් යම්කිසි පධර්ථයක් සමූහයක් තියෙනවද නැද්ද එහමකිසිවක් ඇත්තේ නැහැ එ නිසා ලෝක තියෙන හැම දේම අනත්‍යයි ස්තිරනැහ. දුක්සහගතයි නේද අනේත්‍යයි දුක්සහගතයි දිගින් දිගටම පවතින දෙයක් ඇත්තේ නෑ එනිසා හෙනං මේ ස්භාාවයන්ගෙන් යුක්ත ඌසිියල්ලම අනාත්මයි කියයි බුදු හාමුදුර පැහැදිලි කරන්නේ. තෙරුණා නේද සබබේ දම්මා අනත්තා සබ්බේදම්මා අනත්තා ස්බේ සංකාරා අනත්තා. සියලුම සංස්කාරධර්මයෝ අනිත්‍යයිලම සංස්කාරධර්මයෝ අනාත්මයි සියලුම සංස්කාරධර්මයෝ दुක්සහගතයි කියලයි බුදු හාමුදුරු දේශනා කරන්නේ එනං මේ අනාත්ම කියලා කියන්නේ නම්මකදද අනාत्ම කියන්නේ ඒකාකාරය බවින් තොරයි කියන එකයි මමේ මාගේ කියලා අල්ලගෙන ඉන්දලා වැඩක් නැහැ කියන එකයි මේකි පති විරුද්ධ පදේ තමයි ආත්ම කියන එක අනාත්ම කියන වචනය විරුද්ධ පදේමකක් ද ආත්ම කියනෙ එක එහෙනම් අනාත්ම කියල කියන්නේ මමේ මාගේ කියා යමක් ඇත්තේම නැත කියන එකයි ආත්ම කියන කියන්නේ මමේ මාගේ කියා දෙයක් ඇත කියන එකයි තමා ගැන කියන එකයි මේ ආත්ම කියන වචනය පපුතේ ආවි සංස්කෘත භාෂාවෙන් මොනභාෂාවෙන් දවිල්ලා තියෙන්නේ සංස්කෘත භාෂාවෙන් එතකොට ඒ සංස්කෘති භාෂාවෙන්න්නාපු ආත්ම කියන පදය පාලිභාෂාවද අත්හ කියලා හඳුන්නනවා මොකදද අත්ත කියලා කියනවා මේ අත්ත කියන වචනය සිංහලයට එනකොට තමා කියලයි එන්නේ තමා කියලයි මොකක් කියලා දෙන්නේ තමා කියලායි එන්නේ එනම් තමා කියන වචනින් අර්ථගන්වන්නේ තමන්ගේ ශරීරය තමන්ට අයිටි දේවල් කියන එකයි හදිරි නේද එනම් තමාට අයිති දෙයක් තියනවද නෑ එ නිසා හනං එකනත්මයි එදුකට මේ සම්මුති වශයෙන් මේ ලෝකේ තියන සියලු දේවල් වෙනස්වයෙනවා මම යමාගේ කියලා කිසි දෙ නෑ හැමදේම දුක්කදායක සභාවයකින් යුක්ත වෙනවා ඒ නිසා ඒ දුක්දායක ස්වභාවය අවබෝධ කරගන්න ඕනේ දේ දුවල පුතාල ඇදද අවබෝධ කරගන්නම ඕනේ කොහොමද අවබෝධ කරගන්න ඕන කොමදපුතය අවබෝධ කරගන්න ඕනේ ඔ අවබෝධ කරගන්න ඕනේ මේ සියල්ලම දුක් සහගතයි කියලා හැබයි අද අවබෝධ කරගෙන ඉන්නේ කොහොමද ගොඩක්කායි අවබෝධ කරගෙන ඉන්නේ කොමද පොතේ දුකක් නෑ කියල නේද කොම දන්න ද අවබෝධ කරගෙන ඉන්නේ ස්ය නැති එමත්නතං අනිත්‍ය වූ ධර්මය නිත්‍ය ලෙස. අනිත්‍ය වෝදය නිත්‍ය ලෙසේ ගොල වටහාගෙන ඉන්න පිරිසක් ඉන්නවා. අසාර වූදය සාරයි කියලා වටහාගිනන්න පිරිසක් ඉන්නවා. දුක්සාහගතදය හොඳයි කියලා හිතං ඉන්න තවත් පිරිසක් ඉන්නවා. අසුබෙදය සුබයි කියලා හිතං ඉන්න පිරිසක් ඉන්නවා. අයහාපද්දය යහපත් කියල හිතන් ඉන්න පිරිසක් ඉන්නවා. නරකදේ හොඳයි කියල හිතං ඉන්න පිරිසක් ඉන්නවා. තේරුුණා නේද. එනම් මෙන්න මේ වගේ පිරිස නිතරම හිතන්නට ඕනි දැම්මකක්ද නරකදේ නරක හැටියටත් හොඳ දේ හොඳ හැටියටත් අවබෝධ කරගන්න උත්සා කරන්න ඕනේ වැරදි කල්පනාවෙන් අත්මි දෙන්නම ඕනි. සත්‍ය වටහාගන්නම ඕනි. න යතාාර්ථය අවබෝධ කරගන්නත් ඕන පුතේ එ එහෙම අවබෝධ කරගන්න පුළුවන් ඇත්ත ඇති සැටියෙන්දක්කොත් පමණයි එනිසා ඇත්ත ඇති සැටියෙන් දකින ජීවිතේ යථාර්ථය හරියාකාර අවබෝධ කරගන්න ත්‍රලක්ෂණ දහම මෙනෙහි කරන පුද්ගලයා මොන වගේ කෙනෙක් ව කියලද බුදු හාමුදුර දේශනා කරන්නේ බලන්න ෝගොල්ුන්ගේ අච්චුපපුතේ තියෙනවා පලපත සඳහන් ව නොකෝමද ලාදදයින් සතුට වෙන කෙනෙක් වෙනවා අල්පේච්ච ජීවිතයක් ගත කරන කෙනෙක් වෙනවා ඉර්වා අඩඩු කටයුතු තියෙන කෙනෙක් වෙනවා ඉක්මනම් පෝෂණය කළ හැකි කෙනෙක් වෙනවා සැහැල්ලු පපුද්ගලයෙක් වෙනවා පහස්ුවෙන් පෝෂණය කළ හැකි කෙනෙක් වෙනවා ඉර්වාස් දමනය කරන්නට යදුන ඉන්දුරන් ඇති කෙනෙක් බවට පත් වෙනවා මමේමාගේ කියන හැඟීමෙන් කටයුතු නොකරන කෙනෙක් බාට පත්වෙනවා පරාර්ථකාමී චරිතයක් බවට පත්වෙනවා පරෝපකාරයන් කරන්නට පෙළබෙනවා පිනට දහමට යොමු වෙන කෙනෙක් බාට පත්වෙනවා ධන සීල භාවනාදී ද්‍රිවිධපු්්‍යාක්‍රියා කරන කෙනෙක් බවට පත්වෙනවා සිල් ආරක්‍ෂා කරන කෙනෙක් බාට පත්වෙනවා පංචසීන ප්‍රතිපදාව අනුගමනය කරන කෙනෙක් බාට පත්ව වෙනවා ගැටුම් ගැටුල් ලු ඇතිකර නොගන්නා කෙනෙක් බාටපත්වෙනවා. එනම් මෙන්න මේ වගේ උතුම් ලක්ෂණ ෆ්‍රාන්සියක් තියෙනවා පුතේ හරි ආකාරව ත්‍රලක්ෂණය පිළිබඳ වටහාගත්තු කෙනෙකුට. මේ තරිලක්ෂණය ගැන කියවට භාවනාවක් තියෙනවා. අපි කියනවා තිලකුණු දහම කියන මෙන්න මේ කාරණාව ගැ භාවනාවක් තියෙනවා මොකක්ද භාවනාව. ඕ තරිලක්ෂණ භාවනාව. කියන්නේ මොකදපුතේ ත්‍රලක්ෂණ භාවනාව කියලා කියන්නේ විදර්ශනා භාවනාවට කියරවා ත්‍රලක්ෂණ භාවනාව කියලා තව තිීලාකුණු දහම ගැන කියවෙන භාවනාවට කියනවා විදර්ශනා භාවනාව කියලා එම් විදර්ශනා භාවනාව විපත්සනා භාවනාව ත්‍රලක්ෂණ භාවනාව කියන මෙල මේ කාරණා තුනෙන්ම කියන්නේ මොකක් ගැනද අන්නහර කියන්නේ ලක්ෂණය මෙනෙහ කරන්න විදර්ශනාව වඩන්න කියන එකයි. දැන් පැහැදිලි නේද එනම් මේ තරිලක්ෂණය මෙනෙහි කරන කෙනා ඉතා ගුණවත් යහපත් ගතිගුණ තියෙන කෙනෙක් බවට පත්වෙනවා නුවනුමානයි. දැන්හරි මේ පාඩමට අනු අපේ දුවල පුතාරකිින් මම් ප්‍රශ්න කීපයක්ත් අහනවා. පලවෙෙනියක තමයි ්‍රලක්ෂණයේ නම් කරන්න දෙවනිියක පංචස් කන්දය නම් කරන්න. පචස්කන්දය බෙදා ඇති ආකාර ගන්න කියීද ඒ මනවාද හතර වෙනියක බුදුරජාණන් වහන්සේ පංචස්කන්දය උපමාකොට ඇත්තේ කුමකටද පස්වෙනියක දුක්ක සදායක ස්වභාවය දම්සක් පැවතුම් සූත්‍රයේ දේශනාකොට ඇත්තේ කුමන සත්‍යය වසේද දම්සක් පැවතුම් සූත්‍රයට අනුව දුකෙහි ස්වභාවය ආකාර කීයද අනාත්ම යන්නේෙන් පැහැදිලි කරන්නේ කුමක්ද ත්‍රලක්ෂණ අතරින් පිළිබඳ කෙටි සටහනක් සපයන්න. ශ්‍රිලක්ෂණය මෙනෙහි කිරීමෙන් අපට ලබාගතහැකි ප්‍රයෝජන මොනවාද. ශ්‍රිලක්ෂණය පිළිබඳව කියවෙන භාවනාව කුමක්ද එම භාවනාව හැඳින්වීම සඳහා භාවිත වෙනත් නම් මොනවාද, මේ பிர්‍රஸ்්වලට අපේ දුවලපුතා හොඳින් පිළිවෙරකට පිළිතුරු සපයන්නට சோදානම් වන්න.